මේ දිනවල ලෝකෙම කතා කරන්නේ කොරෝනා ගැන. කොරෝනා අද වෙනකොට අපිව හාන්සි කරන්නම සමත් වෙලා. නමුත් අපි හාන්සි වෙනවද? අපේ හිතේ හයිය අරගෙන අපි නැගී හිටනවද කියන එක රටක් හැටියට, පවුලක් හැටියට, සමාජයක් හැටියට තනි තනිවමත් අපි හැටියටත් අපි හිතන්න ඕන කාරණාවක්. අද වහයි හෙට වහයි කියන බයටම මිනිස්සු ගොඩක් බලාගෙන ඉන්නවා. මේ රටේ ඉදිරියේ දිගන්න තීරණ මොනවද කියලා. තමන්ගේ පසුම්බිය තියෙන සල්ලි ටික වියදම් කරන්නේ නැහැ. ලෝන් දාන්නේ නැහැ. ලීසින් ගන්නෙ නැහැ. ඒකෙන් බැංකු සහ මූල්‍ය පද්ධතියම ඒ සමස්ත ආයතන සියල්ලම බලාගෙන ඉන්නේදී වැටෙනවා. ඒවා වැටෙනවා කියලා කියන්නේ රටම වැටෙනවා කියන එක. අවශ්‍යම ආහාර වේලකට ඇරෙන්න අනිත් වියදම් සඳහා මිනිස්සු වියදම් කරන එක දැන් සීමා කරලා කොටින්ම කිව්වොත් කෑම බීම හැර අනෙක් සියලුම වියදම් මිනිසුන් විසින් කපා හැරලා සුකෘත්තන් කඩ තමන්ගේ ජීවනපාය දෛනික ආදායම හොයාගන්න බැරුව වේලෙන හැටි ඔබට දැන් පේන්නම තියෙනවා. මේක කොතනින්ද නවතින්නේ, කොහෙන්ද කෙලවර වෙන්නේ කියලා අපි කාටවත් තාම හිතාගන්න බෑ. ඉස්සර කාලේ එදා වේල වවාගෙන බාණ්ඩ හොමාරු කරගෙන ගමේ තිබුණේ බොහොම සරල ජීවිතයක්. ඒ වගේම පවුල් කුටුම්බයත් එක්ක, අම්මා තාත්තාත් එක්ක, දරුවොත් එක්ක, නෑදෑ මිතුරන් එක්ක ඉතාම ස්වයංපෝෂිත ආර්ථිකයක් ගමක සංවර්ධනය වෙලා තිබුණා. ඒ අපේ අතීතය. හැබැයි අපි ටිකෙන් ටික ජනගහනය වැඩි වෙනවත් එක්කම, මේ රටට සංවර්ධනය ගලාගෙන එනවත් එක්කම, අපේ රට විවෘත ආර්ථිකයට අවතීර්ණ වෙනවත් එක්කම මේ රටේ තිබුණු සරල ගැමි ජීවන රටාව අපෙන් ඈතට ගියා. මිනිස්සු දැන් හැල්මේ දුවනවා. මීට වඩා ලස්සනට ඉන්න පුළුවන් ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණු රටක මිනිස්සු ඉස්සරහට කොහොමද ජීවත් වෙන්නේ කියලා දැන් හීන දකිනවා. නමුත් කොරෝනාවලට අපිව වටන්න නොදී අපි එක හයියට එක ගැම්මට නැගිටින්න උත්සාහ කරමු.